හැමෝටම අයිබෝවන්. කටිට ඇහෙනව නේද? ඇහෙනවා හාමුදුරුවනි. හරි. එහෙනම් අපි පටන් ගමු. ඔයාලට ගිය සතියේ ඊයේත් මතක් කළා අද අපි විචාර ගැන කතා කරන්න ගන්නවා කියලා පුනරීක්ෂණයක් විදිහට. ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න විචාර ප්‍රශ්න කතා කරන්න තමයි අද ඉඳන් පටන් ගන්නෙ. අද අපි පුළුවන් ප්‍රමාණයක් කතා කරනවා. අද පුළුවන් ප්‍රමාණයක් කතා කරලා ඔයාලට ලියන්නත් දෙනවද විචාර ප්‍රශ්න කීපයක්. මේ සතියේ ඉඳන් අපි සති කිහිපයක් වෙනකම්ම විචාර ප්‍රශ්න පාඩම් 6-7ක වගේ කතා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. කොහොම හරි බලමු වෙලාව තියෙන විදිහට ඉවරයක් කරන්න. තාම කට්ටිය සම්බන්ධ වෙන ගමන් වගේ ඉන්නේ. එතකම් පොත් එහෙම අරන් ලෑස්ති වෙන්නකො. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට අදාළ ලියන පොතත් අරගෙන සූදානම් වෙන්න. ඊයේ 10 වසරේ රෙකෝඩින් එකත් මම දාන්නම් ඔයාලට. ඒකෙත් අපි කතා කළා විචාරයක් ලියන්නේ කොහොමද කියලා. ඒකත් පුළුවන් නම් බලන්න ටිකක්. මේක බැලුවොත් ලොකු උදව්වක් වෙයි ඔයාලට ඉස්සරහට විචාර ගැන කතා කරද්දි. නිසා අනිවාර්යෙන් ඒකත් බලන්න ඕනි. නැංගි ඔයාලට අපෝ දාන්නම් 10 ඊයේ තිබුණු 10 පන්තිය රෙකෝඩින් එක හොඳට දෙපාරක් තුන් පාරක් බලන්න. ඒකෙත් අපි ආපහු කතා කළා විචාරයක් විදිහට. මේටි ඉස්සල්ලත් පැය එකමාරක රෙකෝඩින් එකක් වලට දාලා තිබුණා විචාරයක් ලියන්නේ කොහොමද කියන කාරණේ. එතකොට මේ වෙනකොට වලට දේශන දෙකක් තියෙනවා බලන්න. ඒක නැවත නැවත බැලුවට පාඩු වෙන්නේ නැහැ. බලන්න බලන්න ඔයාලට විචාර ලියන එක ලේසි වෙනවා. උතුම තරම් ලේසි වෙනවා. හරිද? එකම දේ වෙන්න පුළුවන්. ඔයාලා මේක ඉස්සෙල්ලා ඉගෙනගත්ත දේ වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. නැවත නැවත බලන්න. ඒ නැවත නැවත බලන එකේ ලොකු වාසියක් තියෙනවා. ඔයාලා හිතුවේ නැති වුණාට ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි ඒකේ හැකියාව එන්න එන්න වැඩි වෙන එක. ඔයාලා දන්නේ නැති වුණාට පුදුම හැකියාවක් ඇති වෙනවා. මොකද එකම දේ නැවත නැවත බලද්දී. හරි. එහෙනම් අපි යම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට අදාළ විචාර කතා කරන්න. අද අපි 2020 පේපරේට අදාළ විචාර ගැන කතා කරන්න ගන්නෙ. ඔයාලට අනුමාන කතා කරන්න ගන්න සති දෙකකින් විතර පස්සේ. සති දෙකකින් විතර පස්සේ අනුමාන විතරමයි කතා කරන්නේ. අනුමාන කතා කරන්නේ ඔයාලට අනුමාන කරන හැටි කියලා දීලා. කොහොමද විචාර ප්‍රශ්නයක් අනුමාන කරගන්නේ? 2023 පේපරේට මොන වගේ විචාර දෙන්නේ කියලා කොහොමද වේලාසෙන් දැනගන්නේ? ඒක ඔයාලටම හොයාගන්න පුළුවන් වෙන විදිහක් ගැන මම කියලා දෙනවා. ඒක තව සති දෙකකින් විතර මම කරනවා. ඊට පස්සේ එතන ඉඳන් විචාර ලියන්නේ ඒකට අදාළව විතරයි. එන්නේ නැති ඒවා ලියන්නේ නැහැ විභාගයට. එන විචාර විතරයි ලියන්නේ. ඒ නිසා ඒක ඔයාලට ලොකු උදව්වක් වෙයි. මොකද පාඩම් ඔක්කොම බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විචාර වලට පාඩම් 7ක් බලාගත්තම හොඳටම ඇති. ඒකෙන් 3යි ලියන්න ඕනේ. පාඩම් 7ක් බලාගත්තත් ඒකෙන් 3යි ලියන්න ඕනේ. පාඩම් 16 7ක් බලාගත්තම ඔයාලට ලියන්න එන්නේ ලියන්නේ වෙන්නේ පාඩම් 3කට අදාළ વિચાર විතරයි. එනිසා ඒ බලාගන්න පාඩම් අනිවාර්යයෙන්ම ඔයාලට එනවාමයි. පාඩම් 7න් 5ක් ආවත් අවුලක් නැහැ. 3ක් ආවත් අවුලක් නැහැ. ඒත් ලියා ගන්න පුළුවන්. අනිත් ඔක්කොම නාව.
එනිසා ඔයාලට එනවා කියල අනුමාන කරන්න පුළුවන් එන රටාවත් එක්ක අනුමාන කරන්න පුළුවන් පාඩම් ටික ඔයාලට වේලාවකින් ඉඳන ගන්න හම්බ වෙනවා. ඔයාලට තියෙන අන්නේ පාඩමකට අඩුම ගානේ උද්දෘත පහ ගානේවත් පාඩම් කරගන්න අපි ඒකත් හදලා දෙනවා. ඒ කියන්නේ උද්දෘත පහක් හයක් පාඩම් කරගත්තම එක පාඩමකින් ඕනම ਵਿਚාරයකට දාගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා තමයි පාඩම් කරවන්නේ. නිකන් මේ උද්දෘත 15ක් 20ක් එක පාඩමකින් පාඩම් කළා කියලා තේරුමක් වෙන්නේ නැහැ. හැබැයි කවි තියෙන පාඩම් තියෙන. ඒවා ඔක්කොම කටපාඩම් කරවන්න. කවි තියෙන ඒවා. ගංගාවේ සංගීතය වෙන්න පුළුවන්. දෑතේ කරගැට සිප සනසන්නට වෙන්න පුළුවන්. ඒ වගේ තියෙනවනේ. සැල්ලිහිණි සංදේශය වෙන්න පුළුවන්. අන් සංදේශ වෙන්න පුළුවන්. ඒ වගේ වනම් ටිකක් පාඩම් කරගන්න වෙනවා. ඒක සම්පූර්ණයෙන් පාඩම් කරලා තිබ්බම ඉවරයි. ලේසියෙන් පොඩි පොඩි කවි තියෙනේම. ඒ වගේම පාඩම් කරවනවා. ඒ පන්තියේදීමයි පාඩම් කරවන්නේ. ඒකට ආයි තවුතුෙන් ඔයාලට ගෙදද්දි පාඩම් කරන්න ඕනේ කියලා එකක් නැහැ. තේරුණානේ? හරි. එහෙනම් ඔයාලගේ 2020 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් ඒකත් ළඟට ගන්න. තියෙනවා නම් විතරක් නැත්තම් ඕනේ. එනවා ගෙද්දෙන්න. ස්ක්‍රීන් එක නේද? අර තාම ඒ ඔක්කොම බැලුවේ නෑ මම. මම ඒක බලලා දාන්න. මම දැකේවල තියෙනවා කීප දෙනේ. තාම බලන්න බැරි වුණා. ඒ පැවුම් ටික නේද? හරි. පළවෙනි 2020 ප්‍රශ්න පත්‍රයේදී පළවෙනි විචාර ප්‍රශ්නය තමයි මේ 2020 ප්‍රශ්න පත්‍රයේ න පළවෙනි විචාර ප්‍රශ්නය. මනා චරිත නිරූපණ අවස්ථා හා සිද්ධි ගැළපීමත් උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව කතාවේ සාර්ථකත්වයට හේතු වේ ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. විචාර ප්‍රශ්නයක් ඉස්සල්ලාම කියුවට පස්සේ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකක්ද මේ අහන්නේ? අන්නේ අහන දේ හොඳට වටහාගෙන තමයි ලියන්න ගන්න ඕනේ. එකපාරට ලියන්න ගන්නෙ නෑ. මේ කියන්නේ මනා චරිත නිරූපණයක්. ඒ කියන්නේ සද්ධර්ම රත්නාවලියේ අපිට හම්බ වෙන උග්ගසේන වස්තුව පුරාවට මනා චරිත නිරූපණයක් තියෙනවා. අන්නේ චරිත නිරූපණයේ පිළිබඳව අහන්නේ. උග්ගසේන සිටුවරයා පිළිබඳව ඔහුගේ චරිතය නිරූපණය කරන විදිය මෙතනදී විස්තර කළාම ප්‍රමාණව. ඊට පස්සේ අවස්ථා හා සිද්ධි ගැළපීම. අවස්ථාව සිද්ධියක් කියන කාරණේත් වටහා ගන්න ඕනේ. යම් අවස්ථාවක සිදුවෙන සිදුවීමක් කොහොමද නිරූපණය කරලා තියෙන්නේ? කොහොමද ගලපලා තියෙන්නේ? අවස්ථා හා සිද්ධි ගැළපීම ඒක කොයි විදිහටද ගලපලා තියෙන්නේ? කාරණා දෙකක් අහන්නේ. කාරණා දෙකක් අහන ਵਿਚාර වලට අපි කියන යුගල ਵਿਚාර කියලා. මොනවා කියලාද කියන්නේ? යුග ਵਿਚාර. කාරණා දෙකක් විස්තර කරන්න තියෙනේම යුගල ਵਿਚාර. එතකොට මේක එක කාරණයකට උද්දෘත දෙක ගානේ උද්දෘත හතරක් දාන්න ඕන. උද්දෘත දෙක ගානේ උද්දෘත හතරක් දාන්නට ඕන. පැහැදිලි නේද?
අපහු කාරණා දෙක වගන්න මනා චරිත නිරූපණයයි. කියන්නේ ධර්මසේන හාමුදුරුවෝ උග්‍රසේන කතාවස්තුව රචනා කරද්දී ඒකේ චරිත නිරූපණය ඉතා සාර්ථකව කරලා තියෙනවා. මේ චරිතයේ කෙනෙකුට වටහා ගන්න පුළුවන් වෙන විදිහට විස්තර කරලා තියෙන නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම අවස්ථාව හා සිද්ධිය ගලපන විදිහයි. ඒකේ තියෙන ගැළපීම ඒ අවස්ථාවල වෙන සිදුවීම් ටික එකක් මනාව ඉදිරිපත් කරන්න කතුවරය සමත් වෙලා තියෙනවා. ඒක සම කතාවේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙනවා කියන එක තමයි අපිට ඔප්පු කරන්න තියෙන්නේ. එහෙනම් අවස්ථා සිද්ධි නිරූපණයත් මනා චරිත නිරූපණයත් කියන කාරණාව තමයි මෙතෙන්දී අපිට විස්තර කරන්න තියෙන්නේ. එහෙනම් ඒක හොඳට තේරුම් අරගෙන අපි කතාවත් ඔළුවේ තියාගන්න ඕනේ. විචාරයක් කරද්දී අපිට වැදගත්ම දේ තමයි ඒ කතා සාරය. එහෙම නැත්නම් අපි ඉගෙනගත්ත පාඩම අපේ ඔළුවේ වැඩ කරන්න ඕනේ. උග්ගසේන කතා වස්තුව කියන්නේ මෙහෙම කතාවක් නේ, මෙහෙම සිදුවීම් ජාලයක් තිබිච්ච එකක් නේ කියලා මතක් වෙන්න ඕනේ. එහෙම මතක් වෙන්නේ නැති වුණොත් ලොකු අමාරුවක වැටෙනවා. ඇයි ඒ? අපි විස්තර කරන්න යන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ නේ. තේරුණාද? ඒ කාරණේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනට. විශේෂයෙන් පාඩමේ පසුබිම සද්ධර්ම රත්නාවලියේ තියෙන කරුණු කාරණා කිහිපයක් දැනගන්න ඕනේ. දක්වලා තියෙන එක කතුවරය පිළිබඳ, කාලය පිළිබඳ, මූලාශ්‍ර පිළිබඳ, ඒ කාලේ රජ කෙනෙක් හිටියා නම් ඔහු පිළිබඳ, කතා රීතිය පිළිබඳව, තව අරමුණ පිළිබඳව, ඒ වගේ කාරණා කිහිපයක් දැනගෙන ඉන්න ඕනේ. මොකක් සඳහාද? විචාර ප්‍රශ්නයට ප්‍රවේශයක් ගැනීම සඳහා. එහෙම නැත්නම් හැඳින්වීමක් කිරීම සඳහා. පාඩමේ හැඳින්වීමක් එන්න ඕනේ කියලා දන්නව නේද? ඒකට කතුවරය කවුද, කාලය කවුද, මූලාශ්‍රය කවුද කියන කාරණා ටික දැනගෙන ඉන්න ඕනේ. මේ ටික තියෙනවා නම් ඕනම කෙනෙකුට පළවෙනි ඡේදය හදා ගන්න පුළුවන්. පළවෙනි ඡේදය හදාගත්තට පස්සේ තමයි ඊතර කාරණා ටික හරි ලස්සනට ගලපගෙන යන්නේ, එකින් එක විස්තර කරන්න යන්නේ. මේ ඔක්කොටම ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මේ පාඩමේ තියෙන කතා සාරය. මම ඒක නිසා කෙටියෙන් මේ කතා සාරය මේ වෙලාවේ කියලා දෙන්නම්. හොඳට අහගන්න එක. හොඳට අහගෙන ඉන්න. හොඳට මානසිකාරය කරන්න. එහෙම නැත්නම් එක මවමවා යන්න. චිත්ත රූප මවමවා යන්න. එහෙම චිත්ත රූප මවමවා ඉස්සරහට යන්න පුළුවන් නම් මේ කතාවේ ඔයාලට මේ කතාව ඉස්සෙල්ලා රස විඳින්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඒ තුළ තියෙන විශේෂ ලක්ෂණ දැනෙන්න ගන්නවා. ඒ චරිතවල ස්වභාවය පවා අපිට දැනෙන්න ගන්නවා. ඒ නිසා මම මුලින්දම මේ කතාව මොන වගේ එකක්ද කියලා විස්තර කරගෙන යනවා. මේක හරි පටන් ගන්නේ ධර්ම උපදේශයක් දීලානේ. ඒ කතා රීතිය. එහෙම නැත්නම් මේ කතා කලාවේ ලක්ෂණයක්. සද්ධර්ම රත්නාවලියේ කතා කලාවේ ලක්ෂණයක් තමයි මුලින් ධර්ම අවවාදයක් දෙනවා. දහම් උපදේශයක් දීලා තමයි පටන් ගන්න. මේක දෙන්නේ කොහොමද? තවද උගණිතක් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පේ අහිය ලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජනයක් නැති නියාව හඟවන්නට උග්ගසේන නම් සිටු පුත්‍රගේ වත කියන. මෙතනදී කියනවා ධර්මසේන හාමුදුරුව ඉගෙන ගන්නවා නම් නිවැරදි ශිල්පයක් ඉගෙන ගන්න ඕනි. බොරු ශිල්ප ඉගෙනගෙන වැඩක් නැහැ. බොරු ශිල්පවලින් මෙලවට ප්‍රයෝජනයක් තියෙනවා, පරලොවට ප්‍රයෝජනයක් නැහැ. අන්නේ කාරණේ හඟවන්න තමයි මෙතෙන්දී මේ ධර්මසේන හාමුදුරුව මේ කතාව ඉදිරිපත් කරන්නේ. මේක හරි ගැඹීර කාරණයක්. මට මතකයි මේක උගන්වද්දිත් මම මේක වතු කළා දුන්නා. මේ බොරු ශිල්ප කියලා කියන්නේ මොනවද? සත්‍ය ශිල්ප කියලා කියන්නේ මොනවද? මේ ලෞකික ජීවත් වෙන්න අවශ්‍ය කරන ශිල්ප ශාස්ත්‍ර කියන ඒවා මෙලවට විතරයි. අපව පරලොවට ගෙනියන්න බෑ. ඊළඟ සංසාර ගමනට ගෙනියන්න බෑ. අන්න ඒකයි එතන බොරුවක් කියලා කියන්නේ. ඒක ඉගෙන ගන්න ඕනි ජීවත් වෙන්න. හැබැයි ඒක විතරක් ඉගෙනගෙන තේරුමක් නෑ කියන එක තමයි මතු කරන්නේ. අන්නේ දහම් උපදේශය දීලා තමයි මේ කතාව පටන් ගන්න. මේක හරි ලස්සන කතාවක්. මේ උග්ගසේන සිටුවරය කියන්නේ තරුණ යෞවනයෙක්. අපි ඒකට වයස් සීමාවක් අනුමාන කරලා දාගමුකෝ. අපි හිතමු අවුරුදු 25ක කියලා. අවුරුදු 25ක යෞවනයෙක් කිව්වම අපිට නිකන් මැවිලා පේනවනේ, නිකන් තරුණ කෙනෙක්. ඒ වගේම හොඳ රූප සම්පන්නයක් තිබිච්චි, ධනයක් තිබිච්චි,
විශාල ධනස්කන්ධයක් තිබිච්ච කොල්ලෙක් තමයි මේ උග්ගසේන කියලා කියන්නේ. නම් මෙයාව තමයි කතා නායකයා. මේ ධර්මසේන හාමුදුරුව මේ රචනා කරන උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව කියන එකේ කතා නායකයා තමයි උග්ගසේන. උග්ගසේන කියන කෙනා වයසක කෙනෙක් එහෙම නෙමෙයි. එයා තරුණ කෙනෙක්. අවුරුදු 25ක විතර යෞවනේ, භද්‍ර යෞවනේ ඉන්න කෙනෙක්. හොඳ ඒක ඉස්සෙල්ලා මතක තියාගන්න. එතකොට මේ සිටුවරයා කියන්නේ ධනකුවේරේ. ධනකුවේරයා කියන්නේ කවුද? ඒ කියන්නේ ඒ කාලේ රටේ ඉන්න ධනවත්ම කෙනා. අද අපි ලෝකේ ධනවත්මය හොයනවනේ. අපි කියනවා ලෝකේ ධනවත් 10 දෙනා මේ දෙනා. ලංකාවේ ධනවත් කීප දෙනා මේ දෙනා කියලා. එතකොට ඒ ධනවත් පවුලක පුතේ. රටේ ධනවත්ම පවුලක පුතා. දැන් මවා ගන්නකො නිකන් එහෙම එක. මහා සල්ලිකාර පවුලක ඉන්න පුතෙක් මේ. එකම පුතා. ඔක්කොම ධනෙ අයිති වෙන්නේ යාට. විශාල මහා ධනස්කන්ධයක් අයිති වෙතිවිච්චී මහා ධනවත් පුතේ. ධනවත් දරුවේ. මෙන්න මෙයා වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ගොඩාක් අයට මේ සද්ධර්ම රත්නාවලිය පැටලිච්ච කතාවක්. පැටලිලා තියෙනවා කියලා කියන්නේ ඒක රස විඳින විදිහත් එක්ක. පරණ තාලටනේ හිතන්නේ. අර පැරණි විදිහට ඒක හිතා ගන්න ගත්තට මවන්න බෑ අපිට. අපි පැරණි කාලේ අත්දැකීම් අපිට නෑ. ඒක මවා ගන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනි වර්තමානයේ තියෙන අපි දැකපු සිද්ධි දාමයන් එක්ක ඒක මවා ගන්න. අන්න එතකොට හොඳට පේන්න ගන්නවා. එතකොට මේ කතාව පටන් ගන්න මෙහෙම. රංගපාන නටන නලුනිලියන් පිරිවරාගත් නලුනිලියන් 500ක් පිරිවරාගත් පිරිසක් නගරයේ තනින් තනට ගිහිලා සර්කස් සම්දර්ශනයක් පෙන්වනවා. සර්කස් සම්දර්ශන කියන ඒවා දන්නව නේද? කියන්නේ මැජික් සම්දර්ශන වගේ. ඉස්සර නම් තිබුණා, දැන් නම් ඒවා අඩුයි. කියන්නේ නගරයෙන් නගරයට ගිහිලා වේදිකාවල් හදාගෙන මිනිස්සු මැජික් පෙන්වනවා. සමහර වෙලාවට අර ලනු වැදලා ඒව උඩ නටන ඒවා පෙන්වනවා. උණ දඬුවට රක්නේව පෙන්නනවා. ඔගේ විවිධාකාරයව තියෙනවා. ඒක සර්කස් සම්දර්ශන කියලා අපි කියන්නේ. මෙන්න මේ වගේ 500ක් පිරිස දෙල්ලන්නේ. හන්දේ නළුවෝ නිලියන් 500ක් දෙනා. නගරේ නගරයට ගිහිලා සම්දර්ශන පෙන්නනවා. ඒ සම්දර්ශනයේ තුල නැටුම් තියෙනවා. ගීත තියෙනවා. මැජික් තියෙනවා. නිකන් මවගෙන නිකන් කාර්නිවල් එකක් වගේ නේ. කාර්නිවල් එකේ මැජික් වැඩි නෑ නේ. අර මාර්ගලේද විතරනේ තියෙන්නේ. අදාලට අත්දැකීම් තියෙන එක විතරයි මම හිතන්නේ. අනිත් අත්දැකීමක් නැහැ. 500ක පිරිසක් ගිහිල්ලා මේ වැඩේ කරන්නේ. ඒ 500 පිරිස ඉන්නේ එකම પરම්පරාව එකම පරපුරයයි. එකම පිරිස ඉන්නේ. වෙන පිරිසක් පිටින් ආපු කට්ටියක් නැහැ. මෙහෙම නගරයෙන් නගරයට ගිහිල්ලා සම්දර්ශන පෙන්වමින් මෙයාලා යනවා රජගහනුවරට. කොහෙටද යන්නේ? රජගහනුවරට යනවා. රජගහනුවරට යන්නේ හේතුවක් තියෙනවා. මේ 500 දෙනාම දන්නවා මේ නගරයට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ලැබෙන දේවල් වැඩි. අයතුමාගේ ආහාර ලැබෙනවා, සංග්‍රහ ලැබෙනවා, රන් රිදී මුතුමැණික් හම්බෙනවා. එන ලැබෙන දේවල් වැඩි. අන්න ඒ නිසා තමයි මේ රජගහනුවරට එන්න වැඩි කැමැත්තක් මේ 500 දෙනා තුල තියෙන්නේ. ඒතර මේ 500 දෙනා ඇවිල්ලා දැන් මෙතන කියන අනතුරේ ලබන සංග්‍රහයේ පවණ නැත. ඒ මැජික් සම්දර්ශනයේ සර්කස් සම්දර්ශනයේ පෙන්වන වේලාව තුල ලැබෙන සංග්‍රහයේ සීමාවක් සෑහෙන සංග්‍රහයක් ලැබෙනවා. අනික මිනිසුන්ගේ ප්‍රසාදය ඊටත් වඩා වැඩි. ඒ නිසාමයි මේ නගරයට එන්නේ. ඇවිල්ලා මේ කට්ටිය ඒ සියල්ල සූදානම් කරලා, ඒ කියන්නේ සර්කස් සම්දර්ශනයේ පෙන්වන්න අවශ්‍ය කරන සියල්ල සූදානම් කර. සියල්ල සූදානම් කරද්දී මිනිස්සු මොකද කරන්නේ? ඒ වටේ ඒක බලන්න එන තැන වේදිකාවන් හදාගන්නවා. ඒක අර තට්ටු වේදිකාවන් මැසි මැත්තේ මැසි ගස්වා කියලා අපි කියුවේ. මැස්සක් උඩ මැස්සක් විදිහට උඩින් උඩට මැසි හදාගෙන වටේට රොක් වෙලා ඉන්නවා සම්දර්ශනයේ බලන්න. දැන් මේ කට්ටිය සම්දර්ශනයේ පටන් ගන්නවා. මේ අය අතර ඉන්නවා මේ ප්‍රධාන කෙනාගේ නැත්තම් මේ කණ්ඩායමේ නායකයාට ඉන්නවා දුවක්.
එයත් භද්‍ර යෞවනයේ හිටපු කෙනෙක්. එයත් මේ කණ්ඩායමේම රඟපාන ගී කියන නටන සර්කස් සංදර්ශනය දක්වන නිළියක්. හරිද? එතකොට මේ විදත් නායකයා ගාව එහෙම නැත්නම් නළුවන්ගේ නායකයා ගාව මේ සංදර්ශනයේ පෙනෙන නායකයාගේ දියණියක් ඉන්නවා. ඒකත් මතක තියාගන්න. දැන් මේ දියණියත් මේ සර්කස් සංදර්ශනයට සම්බන්ධයි. එදා හැම දිනම එකතු වෙලා දැන් සර්කස් සංදර්ශනය පෙනෙනවා. එතකොට මේ නායකයාගේ දුව උණ ගහක් උණ ගස් දෙකක් දෙපැත්තෙ හිටවල ඒකේ කඹයක් හරහට ඇදලා ඒක උඩ නටන්න ගන්නවා. දැන් හිතන්න උණ ගස් දෙකක් දෙපැත්තෙ හිටවල ඒකේ හරහට කඹයක් බදලා ඒක අල්ලගෙන ඒක උඩ ඉඳගෙන විවිධ සංදර්ශන පානවා. ඒ සංදර්ශන පාන විදිහත් මේකේ කියනවා. හුණදඬු අගති නටන එකක් ශිල්ප බලේ උඩහස සක්මනු කෙරේ. සෙල්ලන්නේ උඩහස සක්මන් කරනවා ඇවිදිනවා නටයි ගීත්‍යයි ඒ දවස්. ඔන්න දැන් මේ යෞවනිය මේ තරුණිය මේ කඹේ උඩ ඉඳගෙන කරණම් ගහනවා ඊට පස්සේ ගී කියනවා නටනවා. දැන් වටේම ඉන්න පිරිස හොඳට ඒක නරඹ නරඹ ඉන්නවා. නිලිය මේ නායිකාවගේ දියණියනේ හරි රූමත් ඇතිනේ ලස්සනයිනේ. එදාම උග්‍රසේන සිටුවරයත් යාළුවෙකුත් එක්ක එනවා මේ සංදර්ශනයක් තියෙනවා රජගහනුවර බලන්න යන්න ඕනේ කියලා. දැන් යාළුවත් එක්ක ඇවිල්ලා මැස්සක පොඩි ඉඩක් ඉල්ලගෙන දැන් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට උග්‍රසේන දකිනවා අර කඹේ උඩ එහෙට මෙහෙට දඟලන නැත්තම් නර්තනයේ යෙදෙන සර්කස් සංදර්ශනයේ පෙන්නන යෞවනිය. දැක්ක ගමන් සෙනෙහසක් ඇති වෙනවා. දැන් අපි කියන්නේ දැක්ක ගමන් ආදරයක් ඇති වෙනවා. උග්‍රසේන සිටුවරයටත් එහෙම එකක් ඇති වුණේ. සංසාර පුරුද්දද දන්නේ නැහැ. දැක්ක ගමන් ආදරයක් ඇති වුණා. මොනතරම් ආදරයක්ද කියනවා නම් සෙනෙහසක්ද කියනවා නම් ලදොත් ජීවත් වෙමි නොලදොත් මිය යමි. ලැබුණොත් ජීවත් වෙනවා නොලදොත් මිය යනවා. ඒ තරම් බලවත් ආදරයක් ප්‍රේමයක් හට ගන්නවා. ඒක දිහා බලාගෙන ඉඳලා ආදරයක් හටගෙන දැන් සර්කස් සංදර්ශනය අවසන් වෙනෝනේ හවස. අවසන් වුණාට පස්සේ උග්‍රසේන සිටුවරයා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා කන්නේත් නැහැ මේක දැන්. වතුර ගුරක් බොන්නේත් නැහැ. ඇඳට ගිහිල්ලා වැතිරිලා හොයේ ඉන්නවා. විදත් කුලේ කියන්නේ පහත් කුලයක්. සිටු කුලේ කියන්නේ උසස් කුලයක්. දැන් මේ පහත් කුලේ යෞවනිය ලබා ගන්නේ කොහොමද කියලා හිත හිතා තමයි ඉන්නේ. හැබැයි ඒක අදිෂ්ඨානයක් තියෙනවා ලදොත් මේ ලදොත් ජීවත් වෙනව නොලදොත් මේන ලැබුණොත් ඉන්නව නැත්තම් මං ඉන්නේ මං මැරිලා යනවා. ඒ තරම් බලවත් කතා කළාද නැහැ දෙන්න. තම යෞවනිය දන්නේත් නැහැ ඇයට ආදරය කරනවා කියලා. හරි අමුතු කතාවක් නේ. එහෙම තියෙනවනේ ලෝකෙනේ. ඒක පාර්ශ්වික ආදර. ඒ කියන්නේ දැකලා සෙනෙහස දක්වනවා. එයා දන්නේ නැහැ එයාට සෙනෙහස දක්වනවාද කියලා. එහෙම එකක් නේ. උගසේන සිටුවරය ආදරය කරන පුදුම තරම් ආදරයක් සෙනෙහසක් දක්වනවා. හැබැයි ඇය දන්නේ නැහැ ඇයට ආදරය කරන කෙනෙක් මේ තරම් ආදරය කරන කෙනෙක් ඉන්නවා කියලා. ඇයට ඒක ගාණක් නැහැ. මොකද දැනගන්න විදිහකුත් නැහැ. උගසේන කියන කෙනා අඳුරන්නේත් නැහැ. හැබැයි මෙයා ගෙදරට ඇවිල්ලා ඔහොම ඉන්නකොට අම්මා තාත්තා කල්පනා කළා මොකක් වෙලාද අපේ එකාට. යාළුවන්ගෙන් අහනවා පුතාට මොකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ පුතාම කියනවා මම එක දවසක් සංදර්ශනය බලන්න ගියා. ඒ සංදර්ශනයේ රඟපාන නිලිය මම දැක්කා. එහෙම නැත්නම් යෞවනිය මම දැක්කා. ඒ විදත් දියණිය මම දැක්කා. මම ඇයට ඇයට ඇය ගැන කැමැත්තක් මට ඇති වෙලා තියෙනවා. එනිසා මට ඇය අවශ්‍යයි. ඇය විවාහ කරගන්න ඕනි. ඇය විවාහ කරගත්තොත් මං ජීවත් වෙනවා. ඇය ලැබුණේ නැත්නම් මං මිය යනවා. දැන් සෙල්ලන්නේ අම්මල තාත්තල පුදුම අසරණ භාවයට පත් වෙනවා. අම්මා කියනවා පුන පුනා කියන පුතේ ගැළපෙන්නේ නැහැ ඔක. අපි උසස් කුලේක අය, ඇය පහත් කුලේක. ඔබ ඇය විවාහ කරගත්තොත් ඔබට මේ සියල්ල අහිමි වෙනවා. එනිසා ඔය වැඩේ කරන්න එපා. මං ගැළපෙන තැනකින් ඔබට විවාහයක් කරලා දෙන්න. අද වගේම තමයි දැන්. අද කාලෙත් ඔහොමනේ ගැළපෙන්නේ නැති තැනකින් කවුරු හරි හොයාගත්තොත් අම්මල තාත්තල නිතර උත්සාහ කරනවා ගැළපෙන කෙනෙක් හොයලා දෙන්න. අර හොයාගත්ත නොගැළපෙන කෙනා ඉවත් කරලා ගැළපෙන කෙනෙක් හොයලා දෙන්න තමයි වෙහස මහන්සි වෙන්නේ. එහෙනම් අද එදත් එහෙමයි. එදත් මේ සිටු දියණිය එහෙම නැත්නම් අම්මා උත්සාහයක් ගන්නවා මේ උගසේන තරුණ පුතාගේ හිත තුළ තියෙන සෙනෙහස ඉවත් කරලා ගැළපෙන තැනකින් විවාහයක් කරලා දෙන්න. හැබැයි කීයටවත් කැමති වෙනවද?
කැමති වෙන්නේ නැහැ. පුණු පුණා කියනවා ලැබුණොත් ජීවත් වෙනවා නැළොදොත් මේ යනවා. අම්මා මොකද කළේ යාළුවෝ ටික ගෙන්නුවා. යාළුවෝ ටික ගෙන්නලා මෙයාව සනසවන්න පුළුවන්ද බැලුවා. ඒත් හරියන්නේ නැහැ. අහල පහල අය ඇවිල්ලා කියන උඹට ඕක ගැළපෙන්නේ නැහැ. උඹ හිත හදාගනි. ඒත් මෝ වහන්නේ නැහැ. කරන්න බැරි තැන මොකද කළේ? අම්මා කහවණු 1000ක් දීලා යාළුවෙකුට ගිහිල්ලා කියන පුතේ මේක දීලා දුව සල්ලි වලට අරන් වරේ. ගෙදරට එහෙම වෙන් කරලා ගෙනාවොත් හරි. එහෙම යවනවා. එහෙම යවුවට පස්සේ හරි අපූර්ව සිදුවීමක් වෙන්නේ. ගිහිල්ලා තාත්තට සල්ලි දීලා කියනවා දුව දෙන්න දුවට ආදරය කරන කෙනෙක් ඉන්නවා සිටුවරේ. දුව විවාහ කරලා දෙන්න. ඒ වෙලාව කියනවා මම දුව විකුණන්නේ විකුණන්න නැත. ම දුව විකුණන්න නැත. මම දුව විකුණන්නේ නැහැ. රන් හැරගෙන නොදෙමි. ඔබේ රත්තරන් ටික අරගෙන මම දුව නම් දෙන්නේ නැහැ. අපට ආරක්ෂාව නම් උම වේද? අපිට රස්සාව බවට පත් වෙන්නේ ඔහුමයි. නොලදොත් මියෙත් නම් මිය ප්‍රයෝජනෙක නැහැ. තාත්තහන්නේ. ආගේ තාත්තද? සිටු මේ විදත් දියණියගේ තාත්තා, නිලියගේ තාත්තා අහනවා. ඌ මැරෙනවා නම් ඇති ප්‍රයෝජනයක් මොකද්ද? අපහායික් වන්නාම දුව පාවා දෙමී කිව්වේ. අපිත් එක්ක එකතු වෙනවා නම් දුව පාවලා දෙනවා. බලන්න තාත්තා. තාත්තා කියනවා මම සල්ලි වලට දුව විකුණන්නේ නැහැ. මගේ දුව විවාහ කරගන්න කෙනාම තමයි අපේ ආරක්ෂකයා වෙන්නේ තෝරු. මේ පරපුර ගෙන යන කෙනා වෙන්නත් තෝරු. අපිත් එක්ක එකතු වෙන කෙනෙකුට දුව විවාහ කරලා දෙනවා. දුවට තනි තීරණ ගන්න බෑ. ඒ තාත්තා කියනවා අපිත් එක්ක එකතු වෙනවා නම් ඕනම් විවාහ කරලා දෙන්න. දැන් විදත් කුලේ කියන්නේ පහත් කුලයක්. දැන් සිටු කුලේ කියන්නේ උසස් කුලයක් මහා ධන කුවේරේ. මහා විශාල සැප සම්පත් විඳින කෙනා. දැන් මේ යාළුව ටික ගිහිල්ලා මේක කියනවා කාටද කියන්නේ? අම්මට කියනවා. අම්මට කියනකොට පුතාට ඇහෙනවා. අම්මට කියනවා මෙන්න මෙහෙම කිව්වනේ ඒ යෞවනියගේ තාත්තා. විදත් තාත්තා මේ විදිහට කිව්වා කියලා අර මෙච්ච සිදුවීම් ඔක්කොම කියනවා. ඒක ඇහෙනවා. ඇහෙද්දී එයා හිතා ගන්නවා. එයා කියනවා එහෙනම් මම ඔවුන් හායික් වෙනවා. ඔවුන් හායික් වෙන මේ සියලු සැප සම්පත් අතහැරලා මහා ධනස්කන්ධයක් තියෙනවා. ඒ ධනස්කන්ධයම අත්හරිනවා. ඔක්කොම අත්හැරලා එයා කියනවා එහෙනම් මම ගිහිල්ලා ඔවුන් හායික් වෙන්න. අපිට පේනවා එතකොට ඔහු තුළ තිබුණු ප්‍රේමය මොනතරම් බලවත්ද කියලා. දැක්ක පමණින් ඇති වෙච්චි ප්‍රේමය හරි බලවත් විදිහට පිහිටලා නිසා සියල්ල අත්හැරලා ප්‍රේමයේ නමින් සියල්ල අත්හැරලා හරියට අපිට සිංහබාහුවේ කියවෙච්ච සුප්පාදේවිය වගේ ප්‍රේමයේ නමින් සියල්ල අත්හැරලා දාලා මෙයා යනවා කාගාවටද? විදක් කුලයට. විදක් කුලයට ගියා කියන්නේ ආපහු ඒමක් නැහැ. ආපහු සල්ලි ටිකක් හරි ඉල්ලගෙන එන්න පුළුවන්ද? බෑ. එයා දැන් ඊට පස්සේ විදක් වෙනවා. එහෙම නැත්නම් ඒ කුලයට අයිති කෙනෙක් වෙනවා. එකට ගියාට පස්සේ තාත්තා මෙහෙම කල්පනා කළා. මුගෙන් ඇති වැඩක් නැහැනේ. තාත්තා දැක්ක ගමන් හිතුවා මුගෙන් ඇති වැඩක් නැහැ. ඇයි මේ සිටු පුතේ පුතෙක්ගෙන් ඇති වැඩක් නැත්තේ? ඇයි මේ කුලයට ආවට පස්සේ නටන්න පුළුවන් වෙන්නේ? ගී කියන්න පුළුවන් වෙන්නේ? සර්කස් සම්දර්ශනයට අදාළ මැජික් පෙන්වන්න පුළුවන් වෙන්නේ? මුට එකක්වත් නැහැ. තාත්තා කල්පනා කරා මුගෙන් මට ඇති වැඩක් නැහැ. ඒත් කමක් නැහැ මූ බුදුවට ආදරෙන්නේ. ඒ නිසා මූව විවාහ කරලා දෙනවා. විවාහ කරලා දෙන එක බලාපොරොත්තුවක් තියන්නේ මොකද්ද? ඒ තමයි නගරෙන් නගරයට යනකොට මේ බඩු බාහිරාදී අරන් යනවා. අන්න එතකොට තියෙන අපි දුන්නස් ටික කඹ ටික ඒවට ගන්න මේස පුඩු තියෙනවා නම් ඒවා අන්නේ ටික එහෙට මෙහෙට අරන් යන්න බඩු බාහිරාදී එහෙට මෙහෙට අරන් යන්න පුළුවන් කියලා හිතාගෙන ගන්න. දැන් ඒක සිටුවරයක් දන්නවා. මේ තරුණ මහා ධන කුවේරයෙක් වෙලා හිටපු කොල්ලත් මේක දන්නවා. නිකන් හිතන්න මහා සැප සම්පත් වින්ද මිනිස්සෙක් එක පාට වැඩකාරකමට වැටෙනවා කියලා. දැන් කෙලින්ම වැටෙන්නේ මොකක් කරන්නද? වැඩකාරකමට. ඒ කියන්නේ අර ඒ කුලේ තියෙන ආවතේව ටික කරන්න වැටෙන්නේ. බඩු බාහිරාදී එහෙට මෙහෙට අරන් යන්න විතරයි මේකට පුළුවන්. ඒ නිසා ඒ සඳහා තමයි ඒ ඒක කරගන්න හරි පුළුවන් කියන සිදුවිල්ලෙන් තමයි විවාහ කරලා දෙන්නේ. දැන් ඔන්න විවාහ කරලා දුන්නා.
නගරයෙන් නගරයට යනකොට බඩු බාහිරාදියත් එහෙට මෙහෙට අරගෙන ගියා. ඔහොම යනකොට කාලයක් ඇද්දි දැන් විවාහ වුණාට පස්සේ කාලයක් ඇද්දි දරුවෙක් හම්බ වෙනවා. දැන් මේ දරුවා හම්බ වුණාට පස්සේ මේ අම්මා දැන් අම්මනේ අර නිලිය දැන් අම්ම කෙනෙක්. තරුණ අම්ම කෙනෙක්. ඒ අම්මා දරුවා නලවන්නේ හරි අපූරු විදිහට. බලන්න මේ අම්මගේ හිතේ ආදරයක් එතකොට ඒ යෞවනියගේ හිතේ ආදරයක් මේ සිටුවරය තුළ තිබිලාද? එකත් උතර මනාව නිරූපණය කළ තියෙනවා කතුවරය. පුතෙකු වදා පියා නලවන කල දරුවෙක් වදලා නලවද්දී ගැල් රකින උන්ගේ පුත බර උසලන උන්ගේ පුත ගැල් කරත්ත ආරක්ෂා කරන එකාගේ පුතා මේ බර උසලන එකාගේ පුතා මේ කුමකුත් නොදත්තු උගේ පුතයි කිසිම දෙයක් දන්නේ නැති එකාගේ පුතා මේ කී කියා නලවයි. කොහොමද දරුවා නලවන්නේ? කරත්ත රකින එකාගේ බර උසරණ එකාගේ මෙලෝ දෙයක් දන්නේ නැති එකාගේ පුතා මේ කියලා නලවන්නේ. ඔන්න නැලවිලි ගීයේ. නිකන් සිටුවරයට පීයෙන් අයිනා වගේ ඇතිනේ. ඇය වෙනුවෙන් සියල්ල අත්හැරලා දාලා ඇවිල්ලා සියලු මෙහෙ වැඩ මෙහෙකාරකම් ටික කරන්නේ කා වෙනුවෙන්ද? ඇය වෙනුවෙන්. ඒ තරම් සෙනෙහසක් හිතේ තුල දියාගෙන ඇවිල්ලා අන්තිමට උරුම වෙච්චින්නේ. මොන එයාට උරුම වුණ දේ අහන්න අහගන්න වෙච්චි දේ කිසිම දෙයක් දන්නේ නැති එකාගේ පුතා කියලා නලවන්න ගත්තේ. ගැල් රඳවාලා හුන් තැනදී ගොන්නට තන ගෙනුත්ලති. මෙයත් මොකද කරන්නේ? ගැලක් කරත්ත නැවැත්තුවාට පස්සේ ඒ කරත්තවල ගොන්නු ටික ලිහෙනවනේ, ලිහලා ඒ ගොන්නුන්ට කන්න ගෙනත් දෙන එක මෙයා කරන්නේ. කෙලිලලු පෑ ඇවිදින තැන් ලක් දෙයක් යන එන තැනට අදති. යම් තැනක සෙල්ලං කලා නම් සෙල්ලං කලා කියන්නේ නා සඳර්ශනයක් පෙන්නවා නම් අන්නේ තැන්වලින් අනිත් තැනකට යනකොට ඒ බඩු බාහිර ආදිය එහෙ මෙහෙට අරන් යයි. මෙන්න මේ නිසා තමයි මේ දියණිය එහෙම නැත්නම් මේ යෞවනිය දරුවා නලවනකොට ඒ විදිහට කියන්නේ. මේක හරියට ගීයක් වගේ කියනවා. ඊට පස්සේ මේ සිටුවරයා මෙහෙම කල්පනා කළා. මේක කා වෙනුවෙන්ද කියන්නේ? වෙන කෙනෙක් අරබයා කියනවා වෙන්න බෑ. මේක වෙන කෙනෙකුට කියන එකක් වෙන්න බෑ. මේක මටම කියන එකක්. මාවම අරබයා කියන්නේ. අන්නේ වෙලාවේ දෙන්න අතර බහින් බස් වීමක් වෙනවා. එයා හිතනවා මම මෙච්චර ආදරය කරනවා, සෙනෙහස දක්වන මට ඇයි මෙහෙම කරන්නේ? මං හිතන්නේ මොන වගේ පීඩාවක් දැනෙන්නේ නැද්ද? මහා ධනයක් අත්හැරලා ආවා කාවිනුන් දෑවෙනුවේ. එහෙම ඇවිල්ලත් බැනුම් අහන්න වෙනවා කියන්නේ. අපිට නම් දුක හිතෙනවානේ, පව් කියලා හිතෙනවානේ. ඒ වෙලාව ඒකයි මෙහෙම හිතන්නේ. අනික් කාට කියම්ද තොපම කොට ඇවිලා කටයුතු හි තොපම අරබයා කියමි කිය. ඔන්න බලන්නේ යෞවනිය කියන එක. මේක හරි වැදගත් තැනක්, චරිත නිරූපණයක් වෙන. මේ හැම මා අරබයා කිව්දයි විතාලේ සිටුවරයාට දැන් මේක ඉන්න බෑ. ගිහිල්ලා අහන උඹ මට නේද ඕක කියන්නේ? ගෑණිකෙන් අහන උඹ මට නේද ඕක කියන්නේ? ඒ වෙලාවේ කියනවා අනික් කාට කියම්ද තොපම කොට ඇවිදිනා කටයුතු දෙන් තොපම අරබයා කියන්නේ? උඹම කරන දේවල් නිසා උඹටමයි මම මේක කියන්නේ. ගිහිල්ලා අහන ඔබ මට මේ මටම නේද මේක කියන්නේ කියලා සිටුවරයා අහද්දී කියන ඔබ කරන දේවල් නිසා, ඔබ කරන දේවල් නිසා ඔබටම තමයි කියන්නේ, වෙන කාට කියන්නද කියලා ඒ උත්තර දෙනවා. ඊළඟට කියනවා උඹ නිසා විදත් වූවා මදිද නපුරුත් ඇසිය ඇසුව මනා. ඇයට කියනවා උඹ නිසා මම පහත් කුලයට ආවා. ඒ මදිද දැන් බැනුනුත් අහන්න ඕනිද? දැන් දෙන්න අතර බහින් බස්වීමක් කියන්නේ. හරි ලස්සනට ඒක නිරූපණය කරලා තියෙනවා. පලායමි විනීම් හරවා ගත හැකයි සිතා කීය. ඒ වෙලාවේ කියනවා මම දමල ගහලා යන ඔක්කොම දමල ගහලා යන. ඒක කියන්නේ මොන අදහසින්ද? යන්න ඕනි අදහසින්ද? නැහැ. ඒක කියන්නේ මේ වනින එක නවත්තයි කියන අදහසින්. දැන් සාමාන්‍යයෙන් ගෙදරක රණ්ඩු මතක් වෙන්නේ නැහැ. ඒ වලුල තියෙන්නේ. අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. අලුත විවාහ වෙච්චි වලවල් වෙන්න පුළුවන්. රණ්ඩු වෙනකොට ඔහොම නේද? මං උඹත් එක්ක ආව උඹට මතක නැද්ද අපි මෙහෙමයි කළේ?
උඹෝ බලාගත්තේ මේ විදිහට තමයි ඔබට වියදම් කළේ මේ විදිහට තමයි කියලා මහා අතීතයේ කරපු සෑහෙන දේවල් කියනවා නේද? අන්න ඒ වගේ තමයි මේ සිටුවරයක් කියන ඔබ වෙනුවෙන් මම පහත් කුලයට ආවා. ඔබ වෙනුවෙන් මම සියල්ල අත්හැරියා. එහෙම ඇවිල්ලා ඔබගෙන් බැනුම් අහන්නත් ඕනෙද? මම මේ ඔක්කොම දාන්න යන්නේ. එහෙම කිව්වේ බණින් එක නවත්ත ගන්න අදහසේ. හැබැයි කියනවා තොප ගිය මැන හුණ මැන තොප කුමක් කුමකුත් නොදන්නා තැනැත්තුන්ගෙන් මට කම් කිමද? නිකන් කැත්තෙන් කෙටුවා වගේද? පීයෙන් යන්න වගේ නෙමෙයි ඒක. ඊට වඩා බරපතල විදිහට එකක් කියනවා. ඔබ හිටියත් එකයි මට නැතත් එකයි. මම වහ කන්න වගේ නේ එහෙම එකක් කියද්දී. ඔබ හිටියත් එකයි මට නැතත් එකයි. කිසිම දෙයක් දන්නේ නැති එකාගෙන් මට ඇති ප්‍රයෝජනේ මොකක්ද? කිසිම දෙයක් දන්නේ නැති එකාගෙන් මට ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා. ඒ තරම් බලවත් වර වචනයක් නේද? කෙනෙක් හදවත කොහොමනම් මේ පලාගෙන යන්නේ නැද්ද නේ? මොනතරම් වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? නිකන් මේක මවා ගන්න අපිට වුණා නම් කොහොමද? ඇයි පුදුම ආයේ කියන්නේ ලැබුණොත් ජීවත් වෙනවා නොලදොත් මියනවා කියලා හිතාගෙන හිටපු තරම් ප්‍රේමයක් තිබුණේ කාටද? උපසේනට. එහම ප්‍රේමයක් හිත දරාගෙන හිටපු කෙනාට ඒ තරම් ආදරේ කරපු කෙනාගෙන් එහෙම දෙයක් අහගන්න හම්බ වෙනවා කියන්නේ ඔබ හිටියත් එකයි මට නැතත් එකයි. කිසිම දෙයක් දන්නේ නැති එකාගෙන් මට ඇති වැඩි මොකක්ද? එහෙම කියද්දී. එහෙම කියලා නවතින්නේ නැහැ. ආපහු අර ගීතය කියනවා. හරියට කතුවරයා කියනවා අවකප්පණේ සතු අසුරයන් අල්වා ඇදි ඇදි සේදුවන්නාසේ. හරියට කටකලියාවකින් දාලා තියෙන අසුරයන් අල්ලලා අදිනකොට අශ්වය ඉස්සරහට යනවා වගේ අර කාන්තාව යෞවනිය ඒක කිය කියාම දරුව නලවනවා. දැන් මෙයාට ඉන්න බෑ. කල්පනා කරනවා මේ නම් මගේ අඩුපාඩුවක් නිසාමයි. මගේ රූපේ අඩුවක් නිසා නෙමෙයි. මගේ ධනේ තුල අඩුවක් නිසා නෙමෙයි. කුලේ තුල අඩුවක් නිසා නෙමෙයි. මේ අඩුව මේ ශිල්පේ නොදන්න එකයි. නටන්න කිය කියන්නේ ලෝදයක් දන්නේ නැති එක තමයි ආවට තියෙන ප්‍රශ්නේ. සියල්ලක් හැරලා යනවා. ගෙදරින් එළියට බැස ඇය නිසා. හැබැයි ඇය නිසාම ආපහු පාරට බහින්න. හැබැයි ඒ පාරට බහිනි මහා අදිෂ්ඨානයක් තියාගෙන මෙයා පුදුම අභියෝග ජය ගන්න කෙනෙක්. පුදුම අදිෂ්ඨානශීලී කෙනෙක්. වැටෙන්නේ නැහැ කොහෙවත්. ඒ නිසා මෙයා පාරට බහින ඔක්කොම අත්හැරලා කිසිවක් නැතුව යන්නේ තමන්ගේ ඥාතිවරයෙක් හොයාගෙන. මාම කෙනෙක් නේද? මාමව හොයාගෙන යනවා. මාම හොඳට දක්ෂ ශිල්පියක්. මේ දක්ෂ විදියට මේ ශිල්පය ප්‍රගුණ කරපු කෙනෙක්. එයා ගාවට ගිහිල්ලා හොඳට ශිල්පය හදාරමි. නටන්න පුළුවන් දැන්, ගී කියන්න පුළුවන්, සර්කස් සම්දර්ශනෙ පෙන්වන්න පුළුවන්. අර විදක් කුලේ යම් කෙනෙක් යම් සම්දර්ශනයක් පෙන්වනවාද ඒ සියල්ල මෙයා ඉගෙන ගන්නවා. සියල්ල ඉගෙනගෙන මෙයා මොකද කරන්නේ? ආපහු නෝන හොයාගෙන එනවද? දරුවෝ හොයාගෙන එනවද? ඒ කිසිවක් කරන්නේ හොයාගෙන එන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? නගරේට ගිහිල්ලා තමන් සම්දර්ශන පෙන්වන්න ගන්න. තමන් පිරිසක් හදාගෙන නිකන් අර තරහට කරනවා වගේනේ. අර කණ්ඩායමත් එක තරහට කරනවා වගේ වෙන්න පුළුවන්. මෙයත් කණ්ඩායමක් හදාගෙන නගරයට ගිහිල්ලා සම්දර්ශන පෙන්නනවා. මෙයා උපන් නගරය තමයි රජගහ නුවර. මෙයාට විදත් වෙන්න ඒ කුලයට යන්න හේතු වෙච්ච නගරයක් එතන. එයාගේ පළවෙනි ආදරය හම්බෙච්ච නගරයක් එතන. ඉපදිච්ච නගරයටත් ලැජ්ජ නැතු වෙනවා. ඒක ලැජ්ජ නැතු වෙනවා කියලා කියන්නේ. සාමාන්‍ය පහත් කුලයට වැටිච්ච කෙනෙක් තමන්ගේ පරපුර ඉන්න තැනකට එන්න ලැජ්ජයි. උසස් කුලේ ඉන්න තමන්ගේ පරපුර ඉන්න තැනට එන්න ලැජ්ජයි. එන ලැජ්ජයි දැන්. ජීවිතේ වැරදිලා. බිරිඳ නැති වෙලා. ඒ විශ්වාස කරන් ගියපු අයත් මෙයාව පන්නලා. මොනතරම් ලැජ්ජාවක්ද නේ? ඒ ලැජ්ජාවත් පැත්තක තියලා මෙයා එනවා රජගහ නුවරට. රජගහ නුවරට ඇවිල්ලා පණිවිඩයක් යන. මෙතෙන් ඉඳන් සත් දවසක් යන. සර්කස් සම්දර්ශනයක් පෙන්වනවා. ඒ පණිවිඩයේ ගිය ගමන් මිනිස්සු මැසි ආපහු අර මුලින් වගේ මැසි මැත්තේ මැසි ගස්වාගෙන සූදානම් වෙනවා උග්ගසේන සිටුවරයාගේ සම්දර්ශනය බලන්න. උග්ගසේන සිටුවරයා සම්දර්ශනය පෙන්වන්න දවස ලඟ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමන් වැඩ ඉන්න විහාරේ ඉඳගෙන උදෑසනම බලනවා මං අද කාටද පිහිට වෙන්නේ.
අන්න එතකොට දකිනවා මේ උග්ගසේන සිටුවරේ හරි පින් කරපු කෙනෙක් සසරේ. සසරේ රහත් වෙන්න තරම් පින් කරලා තියෙනවා. අද මොහුව හම්බුනොත් මොහු ළඟට ගිහිල්ලා දහම් දේශනා කළොත් රහත් භාවයට පත් කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ උදේම දැක්කා මේ උග්ගසේන සිටුවරේගේ හේතු සම්බන්ධ. දැන් උග්ගසේන සිටුවරේ අනිත් පැත්තෙන් සූදානම් වෙනවා සම්දර්ශනය පෙන්න. සියල්ල සූදානම් කරගෙන ඕන දැන් සම්දර්ශනය පටන් ගන්න. භාග්‍යතුන් වහන්සේ අනිත් පැත්තෙන් දකිනවා මෙයාගේ පින්. දැකලා මෙයාව පහදවාගෙන රහත් භාවයට පත් කරන දහම් දේශනා කරන්න යන සූදානම් වෙන්නේ. දැන් සිටුවරේ උදේ පාන්දර ගිහිල්ලා සම්දර්ශනය පටන් ගන්නවා. උණ දණ්ඩක් උඩ ඉඳගෙන කරණම් ගහනවා, අහසට යනවා, සක්මන් කරනවා, විවිධ ආකාරයේ සම්දර්ශන. මිනිස්සු විසිල් ගහනවා, ඔල්වර සංදෙනවා, හඬ නගනවා, සිනහ වෙනවා. ඒ තරම් ප්‍රීතියක් උග්ගසේන සිටුවරයට පුදුම සතුටක්. මේව සම්දර්ශන පෙන්නගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ එයාගේ හේතු සම්පත් දැකලා නින්නේ ඈත ඉඳන් එනවා. ඈත ඉඳන් එනකොට අදිෂ්ඨානයක් කරනවා. මේ ඉන්න සියලුම මිනිස්සු උග්ගසේන සිටුවරය දිහා බලන්නේ නැතුව මහ දිහා බලන්නේ. අදිෂ්ඨානය නිසා ඉන්න ඔක්කොම පිරිස භාග්‍යතුන් වහන්සේ දිහා බලනකොට උග්ගසේන සිටුවරට කලකිරුණා. මම අවුරුදු ගාණක් පුරාවට මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගත්ත ශිල්පිය උපන් භූමියට ඇවිල්ලා පෙන්නනකොට භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා කඩා කප්පල් කරනවා. මගේ සම්දර්ශනයේ දැන් මේ මිනිස්සු බලන්නේ නැහැ, භාග්‍යතුන් වහන්සේ දිහා බලන්නේ. කුංචි කලකිරීමක් ඇති වුණා. ඒකෙන් භාග්‍යතුන් වහන්සේ කළේ සිටුවරයාගේ අවධානය තමන් වෙත ගන්න. කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩි බව ඔහුට අඟවන්න. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දැනගත්තා සිටුවරයාගේ හිත දැක්කා. දැකලා එතන හිටපු මුගලන් මහරහතන් වහන්සේට කියනවා ගිහිල්ලා සම්දර්ශනය පෙන්වන්න කියලා උග්ගසේනට කියන්න. මුගලන් හාමුදුරුවෝ ගිහිලා කියනවා ඉංග පස්ස නටපොත් උග්ගසේන මහබ්බල කරෝහි රංගම් පරිසාය හාසයස්සුව මහජනං. උග්ගසේනට කියනවා උග්ගසේන ඔබ සම්දර්ශනය පෙන්වන්න. සම්දර්ශනය පෙන්වන්න මේ ඉන්න පිරිස සිනහවට ලක්වර කරමින් සතුටටපත් කරමින් ඔබේ සම්දර්ශනය පෙන්වන්න කියලා. ඒ වෙලාවේ පුදුම සතුටක් එන උග්ගසේනට. මොකද ඒ සතුට භාග්‍යවතුන් වහන්සේත් මගේ සම්දර්ශනය බලන්න ඇවිල්ලා. උන්වහන්සේලාත් මගේ සම්දර්ශනය බලන්න ඇවිල්ලා කියලා හිතුණා. හැබැයි දන්නේ නැහැ මේ ඇවිල්ලා තියෙන්නේ මෙයාව රහත් භාවයට පත් කරන්න ධර්ම දේශනා. සිටුවරයා සම්දර්ශන පෙන්වන්න ගත්තා. අන්නේ සම්දර්ශන පෙන්වන අතරේ භාග්‍යවතුන් වහන්සේ උග්ගසේන සිටුවරයට දහම් දේශනා කරන්න ගත්තා. ඉංග පස්ස මහා පඤ්ඤ මොග්ගල්ලාන මහිත්තික කරෝමි රංගම් පරිසාය හාසයාමි මහජන. මුගලන් හාමුදුරු ඉස්සල්ල එහෙම කියද්දී උත්තර දෙන විදිහ එතන සඳහන් කරන්නේ මහා ප්‍රඥ වෙච්චි මහා යුද්ධිමත් මේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා මම පෙරීස සතුටු කරමින් සම්දර්ශනය කරන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ බණ ධර්මයේ දේශනා කරන්න ගන්නවා සිටුවරයාට ඇහෙන්න. සිටුවරයා ඒක ඇහෙනකොට මේ ධර්ම පිළිබඳ පැහැදෙනවා. ඒ දේශනා කරන්නේ මේ සියලු ශිල්පයන් වල තියෙන නිස්සාර බව. ඒකට ඇලිලා වැඩක් නැහැ. ඔය රූපයට ඇලිලා වැඩක් නැහැ. ඔය රූපයට ඇලෙන එක නවත්තන්න. මහා ගම්භීර ධර්මයක් දේශනා කරද්දී ධර්මයේ වැටෙන්න ගන්නවා. රූපයේ පිළිබඳ තියෙන ආසාව අත්හැරිලා යනවා. ලෝකයේ පිළිබඳ තියෙන ආසාව අත්හැරිලා යනවා. ඒ උණ දණ්ඩ මතම ඉඳමින් රහත් භාවයටපත් වෙනවා. එතනින් බැහැලාවිලා ඉක්මනින් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ ධර්මයේ මට වැටහුණා, අවබෝධ වුණා. මේ වෙනකොට සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙමි. ශාසනයේ පැවිදි වෙනවා. දැන් උන ශාසනයේ පැවිදි වෙච්ච උග්ගසේන හාමුදුරුවෝ දැන් උග්ගසේන සිටුවරයක් නෙමෙයි, භද්‍ර යෞවන වියේ හිටපු කෙනෙක් නෙමෙයි. අයි බිනිදක් ගැන හොයන්න ගියේ නෑ, දරුවෝ ගැන හොයන්න ගියේ නෑ. ශිල්ප දක්වේ භාග්‍යතුන් වහන්සේට හම්බ වුණා. භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කළා, පහදවා ගත්තා, ශාසනයේ පැවිදි කළා. දැන් ශාසනයේ පැවිදුණාට පස්සේ හාමුදුරුවන්ට ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? මේ තරම් රහත් වෙන්න පින් තිබිච්චේ උග්ගසේනට ඇයි මෙහෙම වුනේ? මහා සිටු කුලයක ඉඳලා පල්ලට වැටුනේ ඇයි? ඇයි ආ නරක කුලයකට වැටුනේ? දහම් සභා මණ්ඩපයක කතා කර කර ඉන්නකොට
භාග්‍යතුන් වහන්සේ එතනට වැඩියා. වැඩල භික්ෂුන් වහන්සේලාගේ තියෙන සැකය ඒ කුතුහලය නැති කරන්න දේශනා කළ අතීත කතාවක්. ඒ ඉන්න පිරිසට කියනවා මෙයා පහත් කුලයකට එන්න හේතුව මොහුමයි. අය වෙන කෙනෙක් නෑ, මේ දෙන්න විදත් වෙන්න හේතුව මේ දෙන්නම. මේ දෙන්න සසරේ හම්බිච්ච අය. මහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ පිරිනිවන් වැඩම කළාට පස්සේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ වෙනුවෙන් රන් දාගබක් හදලා මෙන්න මේ රත්තරන් චෛත්‍යයට උදව් කරන්න කියලා හිතාගෙන මේ යෞවනියත් මේ භවයේ උග්‍රසේන සිටුවරයත් ඒ භවයේදී මේ භවයේ නෙමෙයි ඒ භවයේදී ගැල්වල ආහාර පටවාගෙන මොකද වැඩ කරද්දී ආහාරුන් ආහාර පටවගෙන යනවා. යනකොට අතරමැදදී හම් වෙනවා භික්ෂුන් වහන්සේලා. හැබැයි රහතන් වහන්සේ නම දැක්කට පස්සේ මේ තරුණයා කියනවා, මේ කෙනා කියනවා එතන හිටපු කුල දුවණියට කියනවා ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේගේ පාත්‍රය අරන් එන්න. ඒ භික්ෂුන් වහන්සේගේ පාත්‍රය අරගෙන ඇවිල්ලා පාත්‍රයේ පිරෙන ආහාර දීලා ඒ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා පූජා කරන්න දෙන්නෙත් ඒ තරුණියටමයි. ඇය ගිහිල්ලා පූජා කරනවා. පූජා කරද්දී ඇය ප්‍රාර්ථනාවක් කරනවා, මම මේ කරන පූජාවෙන් මට නිවන ලැබේවා. රහතන් වහන්සේ නමක් නිසා ඇයගේ හිත දැක්කා. හිත දැකලා කල්පනා කළා මේක ඉෂ්ට වෙයිද? අනාගතේ බැලුවා. අනාගතේ බලද්දි දැක්කා ගෞතම බුද්ධ ශාසනය තුල ඒක ඉෂ්ට වෙන බවක්. එතකොට සිනහ පහල කළා. සතුට ප්‍රකාශ කළා. හැබැයි ඒ සිනහ පහල කළාම ඇයත් අර තරුණයත් හිතුවේ මනමාලකම කියලා. හරි භයානකයි ඔය මනමානකම හිතුවා. රහතන් වහන්සේ නවකට විදක් කියන වචනෙන් අපහාස කළා. මේ දෙන්නත් එක්ක අපහාස කළා බලන්නකෝ තියෙන මනමාලකම. අන්නේ රහතන් වහන්සේ නමකට කරපු මේ පුංචි වචනය තුල තියෙන බලවත්භාවය නිසා තමයි ගෞතම බුද්ධ ශාසනය තුල ඇය විදත් කුලයක ඉපදුනේ. ඒ වගේම මොහු සිටු කුලයක ඉපදිලත් ආපහු විදත් භාවයට පත් වුනේ. හැබැයි ශ්‍රද්ධාවෙන් දන් දුන්න නිසා මේ දෙන්නට රහත් භාවයට පත් වෙන්න පවා ඒ පුණ්‍ය ශක්තිය බලවත් වෙලා තිබුණා. ඒකයි රහත් භාවයට පත් වෙන්නේ. ඒතර බිරිඳට මොකද වුනේ? බිරිඳත් අන්තිමේ භාග්‍යවතුන් වහන්සේ ශාසනයේ හමු වෙලා ඇයත් මහණ වෙලා තෙරණියක් බවට පත් වෙනවා. ඒ දෙන්නම ශාසනයේ පැවිදි වෙනවා. ශාසනයේ පැවිදි වෙලා මේ සංසාර ගමන කෙලවර කරනවා. ඕ වගේම ලස්සන කතාවක් තියෙනවා. ඕක තමයි සද්ධර්ම රත්නාවලියේ උග්‍රසේන කතා වස්තුව තුල අපිට තියෙන කතා සාරය. තේරුණාද ඒක? තේරුණා වඳුරනේ. නිකන් එපා වුණා දහන් ඉඳලා කටියටම තේරුණාද? ගැටලු තැම් මග ඇහැරුණාද? දැන් මේක ඔයාලට මීට ඉස්සල්ල කොහමද දැනලා තිබුණේ? මේක නිකන් අමාරු එකක් විදියටද? ගැටලු තැම් මග ඇහැරුණා. දැන් මේක මෙතරම් ලස්සන හොඳ කතාවක් කියලා දැනගෙන හිටියද? ඔය කට්ටිය ගියාද? මේක හොඳට ඔළුවට ගියා නම් තමයි අපිට වැඩේ ලේසි වෙන්නේ. තුෂෙන් කොහමද? අචින් තේරුණා හොඳට. තේරුණා හාමුදුරනේ. මොකද මේක අපි මීට ඉස්සෙල්ල කළා. මීට ඉස්සෙල්ල අපි ඡේදෙන් ඡේදය අරගෙන කළා මතකද? කතාවක් විදිහට. ඒ කියන්නේ මේක ගන්න පිල් නාට්‍ය කොටස් යන විදිහට ඡේදෙන් ඡේදය අරගෙන හරි ලස්සනට විග්‍රහ කරගෙන ගියා. ඒකම තමයි මෙතනදී කතා සාරයක් විදිහට ඔයාලට ගෙනාවේ. දැන් මම ඔයාලට තව වැඩක් කියනවා. මේක ඔයාලට ආයි විභාගයටවත් අමතකුණු වෙන්න. ඒ තමයි පුළුවන් නම් පන්ති උරුණාට පස්සේ කොලයක් අරගෙන කතාව ලියන්න. පොත බල බලා නෙමෙයි, Tamanට දැනිච්ච කතාව ලියාගෙන. කතාව අවසන් වෙනකන් ලියන්න. අතුරු කතාවත් එක්ක ලියන්න. අතීත කතාව. ඒ දෙන්න විදත් වෙන්න හේතු වෙච්ච කතාව ඒකත් එක්ක ලියන්න. එහෙම ලිව්වට පස්සේ ඔයාලට පුදුම විදිහට මතකෙ හිටිනවා. ඔන්න කැමති නම් වැඩේ කරන්න. කලාට පස්සේ තේරෙයි ආයි කලාට පස්සේ ඔයාලට අත්දකින්න පුළුවන් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
කරලම් බලන්න ඔබ අමතක වෙන්නේ නම් නෑ කීයටවත් තේරෙනවා නේද විනාඩියක් දෙන්න හරි. අයි කතාව ගැන අපි කතා කරන්නේ හොඳේ අන්තිමට කතාව ගැන කතා කරලා ඉවර කරමු. දැන් අපි යනවා එකට අදාළ ਵਿਚාර ගැන කතා කරන්න. එතකොට මේකේ තියෙන මනා චරිත නිරූපණය. දැන් ඔයාලට උග්‍රසේන ගැන මොකද හිතුනේ? එකක් බලමු පොඩ්ඩක්. උග්‍රසේන ගැන මොකද හිතුනේ? කටි කතාරණේ කැමති නැද්ද? උග්‍රසේනගේ චරිතය මොන වගේද දැක්කේ? අචිනි අස්ම දෙහැමි තුසේ අභියෝග ජය ගන්න චරිතය ධෛර්යමත් චරිතය මොකද්ද ධෛර්යමත් චරිතයක් වගේ තව එච්චර දහුනේ කේපුව හරි ඔක්කොම ඈ හිතුවක්කාර චරිතය ආව් දඩබ් බලයි තව මන්දේ හොඳ චරිත ලක්ෂණ අහුවෙලා තියෙනවා. ඔන්න මනා චරිත නිරූපණී කියන එක එන්න ඕකේ. මේක හරි දඩබ්බරය නේ අම්මා තාත්තා කියන එක කනකට ගන්න නැති එක. තව මොනවද? හරි අවංකයි. හරි අවංක චරිතයක්. බොරු නෑ. මුදුම අවංක භාවයක් තිබුණා. හරි ධෛර්යමත්, වීරියවන්ත චරිතයක්. අතාරින්නේ නැහැ කිසි දෙයක්. ලේසිද මහ ධනවත් කෙනෙකුට මහා දුප්පත් කුලයකට ඇවිල්ලා ඒ කුලයට ආවතේව කරන්න. ලේසිද බෑ. හැබැයි මෙයා කළා. එනම් මොනතරම් වීරයක් තියෙනවද මොනතරම් ධෛර්යයක් තියෙනවද? සෙනියස දක්වාදි මොනතරම් අවංකද? ඒ වගේ මෙතනින් පාරට බහින්න උනාට පස්සේ ජීවිතේ නාස්ති කරගත්ත අද නම් මොකද කරන්නේ? අද සාමාන්‍යයෙන් ඕ වගේ එකකට අපි සාමාන්‍යයෙන් මොකද ඔකට කියන වචනේ? කූට් එකක් කෑවා කියලා කියනව නේද? කෑවොත් කොහෙද නවතින්නේ? බාරහෙකනේ ඒ කොන්දක් නැති යවෝ මොකක් නැති යවෝද කොන්දක් නැහැ උන්ට උන්ට පිරිමි කියන්නත් බෑ ඇයි ඒ හයියක් නැහැ ජීවිතේ ජය ගන්න හයියක් නැහැ ලාමක චරිත කවදා හරි කොයි වෙලාවක හරි අඬනවා නම් පිරිමි එහෙම නැත්තම් ජීවිතේ දරා ගන්න බැරුව මැරෙනවා නම් වහබඩවනවා නම් උන්ට කොන්දක් නැති යවෝ ජීවිතේ තේරෙන්නේ නැති අය ධෛර්යවත් කමක් නැහැ. හැබැයි උග්‍රසේනලා බලන්න කොයිතරම් නම් ධෛර්යමත්ද. ජීවිතේ කඩාගෙන බෙදගෙන ඉස්සරහට ගියේ හැටි. නේද? මේක හරි ආදර්ශමත් කතාවක්. ජීවිතේ ජය ගන්න කෙනෙකුට හිතුවක්කාරකම් කරන්න නෙමෙයි ඒ ටික ගන්න එපා. හිතුවක්කාරකම් කරන ටික නම් ගනී නේ. අම්මල තාත්තල කියනවා අපි අහන්නේ නැහැ උග්‍රසේන ඇහුවෙත් නැහැ නේ. ඉතින් අපි අහන්නේ මොකටද? ඒතරො ටොක්ක්ක් වෙන ගන්න තමයි වෙන්නේ. හරිද? ඒ නිසා ඒ කැල ගන්න එපා හිතුවක්කාර වෙන්න. එහෙනම් ඔක ගන්න ඕනි අවංක භාවය ගන්න, ධෛර්යමත් බව, ධෛර්යවන්තකම ගන්න. ඒක තමයි චරිත නිරූපණය. මනා චරිත නිරූපණයක් තියෙනවා. ඒ විතරක් නෙමේ චරිතේ හාස්‍යයට ලක් කරපු දැන්. සිනා ඒ කියන්නේ ඒක හාස්‍යයට ලක් කළා. කිසිම දෙයක් බැරි කෙනෙක් විදියට හාස්‍යයට ලක් කළා. හාස්‍යයට ලක් වෙච්ච චරිතයක්. සමාජයේ එහෙම චරිත හාස්‍යයට ලක් වෙනවා. කිසිම දෙයක් කරගන්න බැරි නම් ඒ කුලේට අදාළ දේවල් යාට බැරි නම් දන්නේ නැත්නම් එයා හාස්‍යයට ලක් වෙනවා සිනහවට ලක් වෙනවා උපහාසයට ලක් වෙනවා අතර උග්‍රසේනගේ චරිතය උපහාසයට හා හාස්‍යයට ලක් වෙච්ච චරිතය අවස්ථා සිද්ධි නිරූපණය කොහොමද නිකන් මතක් කරගන්න මොන වගේ තැන්ද දැන් ඒ දරුවා නලවන තැන අපිට මැවිලා පේනවනේ දරුවා නලවගෙන කවිය ගීතය කියන හැටි ගීය ඔයාලත් හදාගන්න මොකක් හරි ගීයක් නැලවිලි ගීයක් ඈ ඒ නැලවිලි ගියේ කියනකොට අපිට නැවිල පේනවා. ඒ වගේම උනදණ්ඩේ අගේ ඉඳගෙන සම්දර්ශන පෙන්නත් නැවිල පේනවා. උග්‍රසේන සිටුවරයා මැස්සක් උඩ ඉඳගෙන අර යෞවනීය හාවභාව ලීලා පාන විදිහ බලාගෙන ඉන්න විදිහ. නිකන් ඇස් පිල්ලමක් වක් ගහන තුරු එහෙම බලන් ඉන්නේ නැති නේ. ඒ දැක්ක ගමන් ආදරයක් ඇති වෙනවා. එතකොට මේ හැම අවස්ථාවක්ම අපිට පේන අවස්ථාව
ඒ අවස්ථාව මවෙනව නේද? චිත්ත රූප මවා ගන්න පුළුවන් නේද? අනේ අවස්ථාව තුළ වෙච්ච සිද්ධියකුත් තියෙනවා නේද? මොකක්ද ඒ සිද්ධිය? ඒ තමයි රංගනයේ දෙන එක, ගී කියන එක, නටන එක. ඒ වගේම දරුවා නලවන දේ. නම් ඒ අවස්ථාවකුත් ඒ සිද්ධියකුත් අපිට මැවිලා පේනවා. අන්නේව මැවිලා පේනවා. නම් චිත්ත රූප මවෙනවා. නම් අපි ඒකට කියන අවස්ථාහා සිද්ධි නිරූපණයක් කියලා. දැන් අවස්ථා සිද්ධි නිරූපණය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි චිත්ත රූප මවෙන තැන. තේරුණාද? යම් චිත්ත රූපයක් මවා ගන්න පුළුවන් නම් ඒක නාට්‍යෝචිත අවස්ථාව හැම කියන්නේ නාට්‍යමය අවස්ථා. කියන්නේ අපිට මවා ගන්න පුළුවන් අවස්ථාව වලට අපි කියනවා අවස්ථාවක් සිද්ධියක් නිරූපණය කරලා කියලා. එනනම් මේ කාරණා දෙකම අමාරු කාරණා නම් නෙමෙයි. බලන්න පුංචි කාරණේ ගැන කතා කරන්න අපිට යන්න වෙච්ච දුර. එහෙම දුර ගියත් තමයි අපිට ඉස්සරහට කතා කරන්නේ. දැන් ආපහු උගසේ මේ සද්ධර්ම රත්නාවලියෙන් විචාර හම්බෙද්දී ඕක ගැන කතා කරන්නේ නැහැ. ආපහු කතාව කියන්නේ නැහැ. කතාව අවසාන වතාවට කිව්වා. ආපහු විභාගේ ලං වෙලාවත් කියවෙන්නේ නැහැ. ආයිත් අහන්න ඕන නම් ඔයාලට කොලේක ලියා ගන්න වෙනවා. අහන්න හම්බෙන්නේ නැහැ. කියවල තමයි ආපහු දැනගන්න වෙන්නේ. ඒ නිසා කොලේක අනිවාර්යෙන් ලියන්න ඕනි. පැහැදිලිද? අපි දැන් ඊළඟට යනවා ඒකේ. දැන් ਵਿਚාරක ප්‍රවේශයක් තියෙන්න එපා. මේ ਵਿਚාරේ ලියාගන්න හැමෝම පොතේ ඉස්සලා. ਵਿਚාරේ ලියාගන්න. මනා චරිත නිරූපණය අවස්ථාහා සිද්ධි ගැළපීම. උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුව. කතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. ගොඩක් අය සද්ධර්ම රත්නාවලියේ ਵਿਚාර තමයි අමාරු කියලා හිතාගෙන ඉන්නේ නේ. ඒකේ උම්මග්ග ජාතකය. එහෙම නේද? ඉතින් ඉන්න අයගේ ඒ අදහස එහෙම තිබ්බද? තිබ්බනම් තිබුණද කට්ටිය ගන්න? තියෙන විදිහක් නැහැ. හැබැයි අපි අර පාඩමට සම්බන්ධ වුණා නම් අපි මුලින් කරපු දවසේ. සද්ධර්ම රත්නාවලිය කරපු දවසේ හිටපුවා ඉන්නවද මෙතන? සද්ධර්ම රත්නාවලිය විස්තර කරපු දවසේ. ඒ රෙකෝඩින් එහෙම මං හිතන්නේ කොටස් කොටස් තාම තියෙනවා. අදේ කොටස් කොටස් කරපු එක සාමාන්‍යයෙන් අපි අර චිත්‍රපටියක් හරි මොකක් හරි වරුණාට පස්සේ අපි අර ඒ පිළිබඳ සමාලෝචනයක් කරන්නේ. ඒ කියන්නේ පසුවදනක් කරනවා නේද? පෙරවදනක් තියෙනවා, පසුවදනක් තියෙනවා. ඒක නිකන් පසුවදනක් වගේ කියලා හිතන්න. ඒක පිළිබඳ පසුවදනක් නේ. හරි, ප්‍රශ්නේ ලියාගත්තනේ. ඔයාලා ටිකක් කතා බහ කරන්න ඕනේ හොඳේ. අය කතා බහ කරන්න පුළුවන් අය ඉන්නේ අය. කැමැති අය නෙමෙයි. ඊළඟට අපි යනවා ඒකේ පළවෙනි ඡේදය හදාගන්න. ඊයේ සම්බන්ධ වෙච්ච අය ඉන්නවද කවුරු හරි මෙතන? ඊයේ මේ 10 වසරට. මට මතකයි එක කවුරු හරි 11 වසරේ කෙනෙක් හිටියානේ. එයා ඉන්නවද? නැද්ද? 10 වසරේ සම්බන්ධ වුණු කවුරුත් නැද්ද? නෑ නේ. එහෙනම් එයා ඇවිල්ලා නෑ අද. අර ඒකට කමක් නෑ. අපි මේකේ හැඳින්වීම හදන්නේ. කතුවරයා ධර්මසේන හාමුදුරුවෝ කාලයේ දඹදෙණිය යුගයේ මූලාශ්‍රයේ පාලි ධම්මපද අට කතාව. එකල සිටි රජු තමයි දෙවන පරකුම්භාරතු. කතා රීතිය තමයි බණ කතා රීතිය. ඔය කාරණා ටික අහු වෙන විදිහට හැඳින්වීම හදන්න පුළුවන් වෙන්නට ඕන. ඔකේ ප්‍රවේශයක් අපි මෙහෙම ගමු. ලියා ගන්නකො. ප්‍රවේශයක් විදිහට. මෙහෙම ලියා ගන්න. ලාංකික බෞද්ධ ජනතාවගේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ පුරාතන ගද්ද ග්‍රන්ථ අතර පුරාතන
ගද්දේ ග්‍රන්ථ අතර පුරාතන ගද්දේ ග්‍රන්ථ අතර ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලියට ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි සුවිශේෂී ස්ථානයකි දෙවන පෙරකුම්බා රජු දවස දෙවන පෙරකුම්බා රජු දවස පාලි ධම්මපද අට්ඨකථාව මූලාශ්‍ර කර ගනිමින් දඹදෙණි යුගයේදී බණකතා රීතියෙන් රචනා වී තිබේ. මෙහිදී සද්ධර්ම රත්නාවලියේ එන මනා චරිත නිරූපණයත් අවස්ථා සිද්ධි ගැළපීමත් පැහැදිලි කෙරේ. හරි. හැඳින්වීම කියවම් බලන්න කවුරු හරි. අපෝ දැන් ලියපු ඡේද කියවන්න. අනිත් අයට අඩුපාඩුත් තියෙනවා නම් හදාගන්න. ඔකේ වනු ගනේ කවුරු හරි සකුන්ති කියන්න බෑ කිය කවුරු හරි කියන්නද අන්තිමයි හොන්දේ දෙව්මිනි ලියාගත්තේ කියන්න බෑ ලාංකික බෞද්ධ ජනයාගේ අතිශය ශ්‍රද්ධාවට ලක් වූ ප්‍රාර්ථනා කර්තව්‍ය අතර
ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලිය සුවිශේෂී ස්ථානයක් හමු වේ. දෙවන පෙරකුම රචිතවසේ පාළි ධම්ම පද්ද අටකතාවේ කතා මූලාශ්‍ර කර දමිතිනි යුගයේ බණ කතා රීතියෙන් රචනා වී ඇත. එහිදී සද්ධර්ම රත්නාවලියේ එන මහා චරිත නිරූපණයත් අවස්ථා සිද්ධි කෙලපීමත් පැහැදිලි කිරීම. හරි අපි අද දැන් ඊළඟ කරුණු විස්තර කරන්න මේ උදාහරණ හතරක් දීලා තියෙනවා. මේ උදාහරණ හතර දාන්නත් පුළුවන්. තව ඒවත් තව ඕන තරම් මේක උදාහරණ තියෙනවා. ඒව දාන්නත් පුළුවන්. තව මේ උදාහරණයක් බැලුවා මේ මේකට වඩා ටිකක් බලවත් එකක්. තව උදාහරණයක් මාක් කරගෙන අපි වැඩේට යමු. අර උග්ගසේන සිටුවරයා නර්තනේ නරඹන තැන එකත් ටිකක් හොඳ උදාහරණයක්. එකත් අපි මාක් කරලා තියාගන්න. හරි එහෙනම් පටන් ගන්න ඕන මේ විදිහට ලියන්න. මුලින්ම මනා චරිත නිරූපණේ ලියන්න. මෙහෙම පටන් ගන්න ලුච්ඡේදේ. හොඳට 100න් ඉඳන් ලියන්න වෙනවා. මොකද මට දෙවෙනි වටේ කියවන්න හම්බෙන්නේ නැහැ. මම මේ වෙලාවෙම මේ උත්තරේ දිහා බලාගෙන හදා හදා කියන්නේ. ඒ නිසා හොඳට 100න් ඉඳලා ලියන්න. අපි මෙහෙම පටන් ගමු. ලියන්න. සද්ධර්ම රත්නාවලිය පුරාවට සද්ධර්ම රත්නාවලිය පුරාවට ධර්මසේන හිමියන් මනා චරිත නිරූපණයට අවස්ථා සිද්ධි ගැළපීමටත් අවස්ථා සිද්ධි ගැළපීමටත් සමත්කම් දක්වා තිබේ. සද්ධර්ම රත්නාවලියේ එන උග්ගසේන කතා වස්තුවේහි මනා චරිත නිරූපණයක් දක්නට ලැබේ. උග්ගසේන සිටුවරයාගේ චරිතය අදිෂ්ඨානශීලී අවංක එහෙත් හිතුවක්කාර චරිතයක් ලෙස
විදහා දක්වා තිබේ. එමෙන්ම විටක හාස්‍යයට උපහාසයට ලක්වුණු චරිතයක් ලෙස දක්වා තිබේ. කිසිම ශිල්ප ශාස්ත්‍රයක් නොදන්න කිසිම ශිල්ප ශාස්ත්‍රයක් නොදන්නා වූ කිසිම ශිල්ප ශාස්ත්‍රයක් නොදන්නා වූ උග්ගසේන සිටුවරයාට නොදන්නාකම නිසා කිසිවක් නොදන්නාකම නිසා කිසිවක් නොදන්නාකම නිසා හාස්‍යයට උපහාසයට ලක්වීමට සිදු වී තිබේ. හාස්‍යයට උපහාසයට ලක්වීමට සිදු වී තිබේ. ඒ බව මනාව නිරූපණය කොට ඇත. ඒ බව මනාව නිරූපණය කොට ඇත. පළවෙනි උද්ෘතය ලියන්න. ඒ විදත් දෝත් නොබෝ කලකින් සිටු පුත්හට පුතෙකු වදාපියා නලවන කල ගැල් රකින වුන්ගේ පුත වර උසලන වුන්ගේ පුත කුමකුත් නොදත්ත වුන්ගේ පුතැයි කිය කියා ගැල් හඳවාලා හුන් තැනදී ගොන්නට තනගෙන ගොත්ලති කෙලි ලලු පෑ ඇවිදින තැන ලද්දයක් යන එන තැනට අදිති. එහෙම නියා විදත් දෝත් පුතු නලවන යම් විටක එහෙම කියයි. කලියන් ලිලි උරුනාම ඉවරයි කියලා කියන්න. නැත්තම් දන්නේ ඉවරයි හාමුදුරනි. හරි. දැන් ඔය පළවෙනි උද්ෘතය පැහැදිලි නේද? පළවෙනි එකේදී කොහොමද චරිත නිරූපණය වෙන්නේ කියලා දන්නව නේද? කියන්නේ උගසේන සිටුවරයාගේ චරිතය හාස්‍යයට උපහාසයට ලක්වෙච්ච තැනක්. ඒක කතුවරයෙක් මනාව නිරූපණය කරනවා. ඇයි එයා හාස්‍යයට ලක්ුණේ උපහාසයට ලක්ුණේ? කුමක් නිසාද? ඒ කියන්නේ එයා මෙලෝදයක් දන්නේ නැති නිසා. කිසිම ශිල්ප ශාස්ත්‍රයක් හදාරලා නැති නිසා. ඒ කියන අපහාසයට ඒකෙන් හාස්‍යයට ලක් වෙන්නට යෙදුණා. ඒතකොට මේ චරිතයේ අදිෂ්ඨානශීලී වගේම හිතුවක්කාර වගේම ඒක යම් විටක හාස්‍යයට හා උපහාසයටත් ලක් වෙච්චි චරිතයක්. ඊළඟට අපි විස්තර කරන්නේ අනේකත් එහෙමයි. මාලිනුවන් කරා ගොසින් Taman සාමර්ථයෙන් උන් දන්නා ශිල්පය ඉගෙනගෙන පයි ඇදීමෙන් හැරී ගොසින් රට මුළුල්හි ශිල්ප පෑ එන එවිදිනෝ රජගහ නුවරට උපන් වැඩි නුවර
නොවේ දැයි ඔය දන ලකුණ වැටිලා තියෙන දයන්න නෑ එතන ඈ දයන්න ගිහිල්ලා ලැජ්ජාවෙන් වලහත් නොපියා ඊටත් අවුත් අවුත නෙමෙයි අවුත් හරිද දැන් මේකෙන් අපිට පෙන්වන්නේ අදිෂ්ඨාන ශීලී භාවය නොපසුබස්නා භාවය කාගෙන ඉස්සරහට යන ගතිය ජීවිතේ අතාරින් නැති ගතිය එකන එක චරිත නිරූපණය උග්ගසේන සිටුවරයාගේ තිබිච්ච අදිෂ්ඨාන ශීලී භාවයේ කැපවීම මහන්තිය තමන්ගේ අභියෝගයේ ජයගත්ත විදිය ලස්සනට පෙන්නලා තියෙන උදාහරණ. අපි ඊළඟට විස්තර කරන්න යන උදාහරණය ඒක. ඊළඟට ඡේද මෙහෙම පටන් ගන්න. තවද උග්ගසේන සිටුවරයා අදිෂ්ඨාන ශීලී අදිෂ්ඨාන ශීලී තමන්ට එන අභියෝග ජය ගැනීමට ශක්තිය තිබෙන තමන්ට එන අභියෝග ජය ගැනීමට ශක්තිය තියෙන තරුණයෙකි ශක්තිය තියෙන තරුණයෙකි තමන් දැඩිසේ ඇලුම් කළ තමන් දැඩිසේ ඇලුම් කළ යෞවනිය යෞවනියගෙන් හදවත පසාරුවන තරමේ වදන් හදවත පසාරුවන තරමේ වදන් හදවත පසාරුවන වනසේ වදන් ඇසු පසුවත් ජීවිතයේ විනාශයට නොදා ජීවිතයේ විනාශයට නොදා නැතන් ජීවිතයේ විනාශ වීමට නොදී එහෙම දාන්න ජීවිතයේ විනාශ වීමට නොදී ජීවිතේ ජයගත් අයකි ජීවිතේ ජයගත් අයකි තමම් ප්‍රතික්ෂේප වීමට හේතු ශිල්ප නොදන්නාකම ශිල්ප නොදන්නාකම තමන්ගේ අඩුපාඩුවක් ලෙස දැක තමන්ගේ අඩුපාඩුවක් ලෙස දැක දැක මාමා ළඟට ගොස් සියලු ශිල්ප කෙටි කාලයක් තුළ ඉගෙන ගැනීමට
ධෛර්ය මත්විය ඉගෙන ගැනීමට ධෛර්ය මත්විය ඒ බව පහත උපුටණයෙන් පැහැදිලි වේ ඒ බව පහත උපුටණයෙන් පැහැදිලි වේ පහත උපුටණයෙන් පැහැදිලි වේ මේ උදාහරණේ ලියා ගන්න මයිලනුවන් කරා ගොසින් තමන් සාමර්ථ මෙතන සාම් ඔහොම ලියන්න හොඳේ සාමර්ථයෙන් උන් දන්නා ශිල්ප ඉගෙනගෙන පයි ඇදීමෙන් මෙතන ඇදී දී යන තියෙන හොඳේ මෙතන මේ දී යන වැඩිලා නැහැ ඇදීමෙන් හැරි ගොසින් රට මුළුල්ලේ ශිල්ප පෑගෙන ඇවිදිනෝ රජගහනුවර උපන් වැඩි නුවර නොවේ දැයි දැයි මෙතන දැයි හොඳේ ලැජ්ජාවෙන් වලහත් නොපියා ඊටත් අවුත් මෙතන අල්තය නවු මෙරුණාම ඉක්මනට ඉවරයි කියන්න. ලියලි ඉවරයි හාමුදුරනි. හරි. ඊළඟට අපි යනවා දැන් මනා චරිත රූපණය හමාරයි. ඉවරයි. දැන් ඊළඟට තියෙන්නේ අවස්ථා හා සිද්ධි ගැළපීමනේ. ගිය අවස්ථාවන් ඒ සිද්ධියන් මනාව නිරූපණය කළා තියෙන විදිහ ගලපලා තියෙන විදිහ කතා කරන්න. එනිසා මෙහෙම ඡේදෙ පටන් ගමු. ලියන්න. ධර්මසේන හිමියන් මනා චරිත නිරූපණයක් මෙන්ම මනා චරිත නිරූපණයක් මෙන්ම අවස්ථා සිද්ධි ගැළපීමත් අවස්ථා සිද්ධි ගැළපීමත් මනාව සිද්ධි කොට තිබේ මනාව සිද්ධි කොට තිබේ මට විනාඩියක් දෙන්න කවුද කතා කරන්නේ
කොතරම් නැවතුවේ? මොකද අන්තිමට කිව්වේ? ගැළපීමක් මනාව. චරිත නිරූපණයත් අන්තිමට ලියපු වාක්‍යෙම කියන්නේ ඒ වාක්‍යෙම මනා චරිත නිරූපණයක් මෙන්ම අවස්ථා සිටි ගැළපීමක් මනාව එතන ඉහට අවස්ථා සිද්ධි ගැළපීමක් සිදු කොට තිබේ සිදු කොට තිබේ උග්ගසේන කතාවස්තුව පුරාවට උග්ගසේන කතාවස්තුව පුරාවට චිත්ත රූප මෙවෙන ආකාරයෙන් චිත්ත රූප මෙවෙන ආකාරයෙන් සිදුවීන් ගලපා තිබේ සිදුවීන් ගලපා තිබේ ඒ අතර උග්ගසේන සිටුවරයා රජගහනුවරට පැමිණ රජගහනුවරට පැමිණ ශිල්ප පෙන්නන අවස්ථාව පාඨක සිත් තුළ මැවි පෙනේ මැවි පෙනේ ඒ බව පහත උපුටනෙන් පැහැදිලි වේ. ඒක මෙතන ඉඳන් ලියා ගන්න. හුණදඬු අග සිටලා නික්ම. මෙතන ඉඳන් ලියා ගන්න. හුණදඬු සිටලා නික්ම කියන කෙනා. මෙතන ලියන්න එපා. හුණදඬු අගලා අග සිටලා නික්ම හිස් අහසිත් අහසම සත් පිටක් පෙත්තක් මෙන් සිතෑරලා බැස හුණදඬු අග සිටිහ. කෙනෙ හුණදඬේ අගේ ඉඳගෙන අහසට ගිහින් සත් පිටක් කරණම් ගහලා පෙත්තක් මෙන් කැරකි කැරකි ඇවිල්ලා හුණදඬු උඩ ඉන්නවා. ඒක අපිට මවා ගන්න පුළුවන්. ඒස අපි හිතේ කියන අවස්ථාවක් හා සිද්ධියක් නිරූපණය කරනවා. ශිල්ප දක්වන අවස්ථාව මෙවිලපේ ඊළඟ එකත් ලියා ගන්න. ඊළඟට අතීත කතාවෙනුත් අපි උදාහරණයක් ගමු. අතීත කතාවෙන්
එතමයි බත් පාත්‍රය පිළිගන්නන අවස්ථාව. අපි මෙහෙම ලියමු. තවද අතීත කතාව තුළ මනස්ථා සිද්ධි ගැලපීමක් දක්නට තිබේ. එනම් රහතන් වහන්සේට බත් පාත්‍රයක් පිළිගන්නන අවස්ථාව හා රහත් භික්ෂුන් වහන්සේ ඇයගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වන බව දැන සතුටු සිතින් සිනහ පහළ කිරීමත් ඔවුන් දෙදෙනා රහත් භික්ෂුන් වහන්සේට විදත් බව ප්‍රකාශ කිරීමත් මනාලෙස නිරූපණය කොට තිබේ. ඒ බව පහත උපුටනයෙන් පැහැදිලි වේ. එහෙම ලියලා මේ උද්ෘතය ලියන්න. බත් පාත්‍රයක් පිළිගන්වා ගන්නට පාත්‍රය ගෙනව මෙනවයි කියුවේ. අන්න ඒ ටික ලියන්න.
ඉවරද? ඉවරයි හම්බර. පොතන්ට වෙනකම් පොඩ්ඩක් කියවනවද? මොනවාරි අඩුපාඩු තියෙනවා හදාගන්න. කවුරුහරි කියවන්නක් ගාල. මන්ට. මනාල් චරිත නිරූපණය මෙන්ම අවස්ථා සිද්ධි ඉරවීම. හරි කියගෙන යන්න. කො? නැවතුණා නේක පාට. තේහෙන්නේ නැහැ. තුෂෙන් නැහැන්නේ. එහෙන්නේ පොඩ්ඩක් බලන්න. කවුරු හරි වෙන කෙනෙක් කියනක නැත්තම් ඇහුන්නේ නැහැ ඉස්සල්ලා. සිග්නල් ප්‍රශ්නයක්ද? කවුරු ඉක්මනට කියන්න. ලියාගන්න ඉතින් අන්තිම ඡේද ලියාගන්න. වැඩක් නැහැ ඉතින් අඩුපාඩු තිබුණත් ඉතින් කොහේ යදද? ලියාගන්න බැරි වෙච්ච දැන් තියනවා නම් හදාගන්න තමයි කියන්නේ. ඒක ඕනේ නැන්නේ. හරි අවසන් ඡේද ලියන්න. යතෝක්ත උදාහරණ තුලින් යතෝක්ත උදාහරණ තුලින් යතෝක්ත උදාහරණ තුලින් උග්ගසේන කතාවස්තුවේ කතාවස්තුව තුළ උග්ගසේන කතාවස්තුව තුළ උද්දේන කතාවස්තුව තුළ මනාචරිත නිරූපණයත් මනාචරිත නිරූපණයත් අවස්ථා සිද්ධි ගැළපීමත් අවස්ථා සිද්ධි ගැළපීමත් අවස්ථා සිද්ධි ගැළපීමත්
මනාව නිරූපණය කොට තිබේ. මනාව නිරූපණය කොට තිබෙන බව මනාව නිරූපණය කොට තිබෙන බව ප්‍රකට වේ. මනාව නිරූපණය කොට තිබෙන බව ප්‍රකට වේ. ප්‍රකට වේ. හරි එහෙනම් ඉන්ටර්වල් එකක් දෙනවා ඉන්ටර්වල් එකෙන් පස්සේ ඔයාලට තියෙනවා ලියන්න එකක් මෙන්න මේ ਵਿਚාර ලියන්න ඕනි ඒක උද්ෘතත් එක්ක මේ මේ ਵਿਚාර ලියා ගන්නකො හැමෝම පොතේ ස්වභාවික පරිසරයේ චමත්කාරයක් සුරලිත පද සංගටනයක් නිසා සැල්හිණි සංදේශයේ පාඨක සිත් අමන්දානන්දයට පත් කරයි. නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. නිර්දිෂ්ට කොටසට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. මම මේක ගෲප් එකට දානවා සම්පූර්ණ කොටසම මේ තව ඉස්සරහට තියෙන තව විචාරයක් තියෙන එකත් ලියන්න ඕනි. මේ දෙකම ලියන්න පුළුවන් නම් දෙකම ලියන්න මම ඒක දැන් දානවා ගෲප් එකට හරි අපෝ එනම් රෑ 8ට හමුවෙමු මේ 8ට හමුවෙමු ඔය දෙක ලියන්න දෙකම ලියාගෙන එන්න ඕනේ හැබැයි 8 වෙනකොට නැත්තම් පැත්ත බලලා දෙන්න එපා හරි එහෙනම් හැමෝටම තේරුවා හාඳුරුනේ ආ හාඳුරුනේ මම මේ සිංහල රසස්වාදී කරන්න නැති හින්ද මං දාලා එක්සිට් වුණාට කමන්නේ නැද්ද? කමන්නේ කමන්නේ. ඒ කියන්නේ 8ට එන්න ඕනේ රසස්වාදී කට්ටිය විතරයි. ආ හරි. අද පාඩම් කරන්න පය ගන්න නැහැ. මොකද මේ කට්ටිය කතා කරන්නේවත් නැහැ. කතාන කරමුන පාඩම් කිව්වා. ඒක ගැට. ඒක අපි 4-5 දිනක් කතා කරන 4-5 දිනක් එකතු කරගෙන පටන් ගන්නවා ලබන සතියේ. ඒ කට්ටිය වෙනම ගෲප් එකක් හදාගෙන මොකද ඒක අර කුප්පි දාන විදිහ දන්නවද? ඒ කියන්නේ විභාගෙට ඉස්සල්ලා මගරිච්ච දේවල් කතා කරනවා. ඒකට කතා කරන අය ඉන්න ඕනි නැතුව වැඩක් නැහැ. ඒ නිසා ඒක වෙනම ගෲප් එකක් හදලා ඒ පැය වෙනම ගන්නවා. ඒක ලබන සතිය ඉඳන් කරනවා කතා කරන්න කැමති අය විතරයි ඒකට ගන්න. මම ඒකේ link එකකුත් දානවා කතා කරන්න කැමති අයකට සම්බන්ධ වෙන්න. හරි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.